වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අද අපේ අලුත් වීඩියෝ එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවේ මේ දවස්වල ගොඩාක් දෙනෙක් කතා වෙන මේ hand foot and mouth disease එක ගැන. ඉතින් මීට සති 3කට කලින් අපේ ඩියානු බබාටත් මේ hand foot and mouth රෝගය හැදුනා. ඉතින් මම හිතුවා තවත් මේ දවස්වල ගොඩාක් කම්මල මේ ගැන තොරතුරු හොයන නිසා මම හිතුවා මගේ අත්දැකීම මේ විදිහට වීඩියෝ එකකින් අරගෙන එන්න. ඉතින් එහෙනම් අපි මුලින් බලමු මොකක්ද මේ රෝගය කියලා. hand foot and mouth disease. hand foot and mouth. ඉතින් ඒ කියන්නේ මේ රෝගේ බිබිලි හටගන්නේ මේ බබාගේ අත්වල, කකුල්වල සහ කටේ. ඉතින් මේ hand foot and mouth disease එක වෛරස් එකකින් ආසාදනය වෙන රෝගයක්. ඉතින් මේ රෝගය ගැන කතා කරනවා නම් ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. එකින් අංක එක තමා මේ රෝගියට නිශ්චිත වෙච්ච බේතක් තාම හොයාගෙන නැහැ. එහෙම කියද්දී බය වෙන්න එපා. අපිට මේක සනීප කරගන්න පුළුවන්. ඉතින් අනිත් කාරණාව තමා මේ රෝගිය අවුරුදු 5ට වඩා අඩු බබාලට අනිවාර්යෙන් බෝ වෙනවා. ඉතින් ඊට වැඩි වයස් වල අයට බෝ වෙන අවදානම අඩුයි කියලා තමයි කියන්නේ. හැබැයි අවුරුදු 5 10ත් අතර වගේ බබාලටත් බෝ වෙන්න පුළුවන් සමහරක් විට. ඒක එන එක වළක්ව ගන්න බේතක් දැනට හොයාගෙන නැහැ. ඉතින් ඒක තමයි අර ගොඩක් අය බය වෙන්නේ. මේකට Google search කරාම ටක් ගාලා මේ එන්නේ මේකට බේත් නැහැ. වෛරස් ආසාදනයකින් හැදෙන රෝගයක් කියන එකයි. ඉතින් ඒක දැක්කම ගොඩක් අම්මල බය වෙනවා. ඇත්තට මටත් මුලින්ම ෂුටක් මාත් එකපාරට හිතුවා මොකද්ද මේ කියන එක කිසි අත්දැකීමක් නැහැනේ. ඉතින් ඒ හින්දා තමයි වීඩියෝ එකක් අනිවාර්යෙන් කරන්න හිතුවේ මේ විදිහට. මේ ඊට පස්සේ අපි දෙවෙනියට කතා කරමු මේකේ රෝග ලක්ෂණ මොනවාද කියලා. ඉතින් අවුරුදු 5ට වඩා අඩු බබාලට තමයි මේක බෝ වෙන්නේ. මේකේ රෝග ලක්ෂණ කියනවා නම් මම වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඉතින් ඔන්න මේ තියෙන්නේ මගේ බබාට මුල් දවස් 3ේදී බිබිලි ආපු හැටි. මේ වගේ වතුර බිබිලි වගේ තමයි පේන්නේ. ඉතින් යාගේ කකුලේ ඒ වගේ මේ අටිපතුලේ දණිස්සේ තට්ටමේ වැලමිටේ ඇඟිලි වල තමයි මෙන්න මේ වගේ පේන්න තිබ්බේ. ඉතින් මේත් එක්කම බබාට උණ ගතියකුත් තිබුණා. මේ වලට පේන්නේ දණිස්සේ බිබිලි තිබ්බා. මේ තුන්වෙනි දවස වගේ වෙද්දි තිබ්බ තත්ත්වය තමයි මේ තියෙන්නේ. සමහර ඒ තුවාල බිබිලි පුපුරලා තිබ්බා. මේ විදිහට තුවාල වගේ වල මතු වෙලා තිබ්බා. ඒත් එක්කම සමහර තැන්වල මේ එක පොකුරට වගේ මේ වගේ බිබිලි ඇවිල්ලා තිබ්බා. මේ තියෙන දැන් මේ කකුලේ ගොඩාක් එක ළඟ තමයි ඇවිල්ලා තිබුණේ. විශේෂ මේ වීඩියෝ එක කරන්න හිතුවේ ගොඩාක් අම්මල සමහර බබාලගේ මේ දැන් ඔය බිබිලි වල ෆොටෝස් දාලා ගෲප් වලින් අහලා තියෙනවා මේ මොනාද කියලා. එතකොට ගොඩාක් දෙනෙක් කියනවා මේ පැපල රෝගය කියලා. අනේ අම්මලා මේ පැපල රෝගය නෙවෙයි. පැපල රෝගයට සමා එන බිබිල පැපල රෝගයට සමානයි. නමුත් මේක පැපල රෝගය නෙමෙයි. ගොඩාක් අම්මල බය වෙනවා මේක පැපල රෝගය කියලාත්. අනේ මේක පැපල රෝගයේ බිබිලි හා සමාන වුණාට පැපල රෝගයේ එන බිබිලි තියෙන ස්ථානවල නෙමෙයි හටගන්නේ. ඉතින් පැපල හැදුනහම බබෙක්ගේ බිබිලි හැදෙන ස්ථාන වෙනයි. මේ hand foot and mouth disease එක හැදුනහම බබෙක්ගේ ඒ වතුර බිබිලි හැදෙන ස්ථාන වෙනයි. ඒක මුලින්ම අම්මලා තේරුම් ගන්න ඕනේ. මොකද අම්මලා මුලින්ම රෝගය හඳුනගෙන ඉන්න බෑ. ඉතින් අම්මලා පොඩ්ඩක් ඒක ගැන වැඩි අවධානයක් දෙන්න තව කෙනෙක් කියන කතාවලට වඩා. ඉතින් මම ඒක ගොඩක් 100%ක් අධකින් වෙන දන්නවා. මොකද මගේ බබාට මාස 6දී පැපොල හැදුනා. ඉතින් මම ඔයාලට ෆොටෝ එකකින් පෙන්වන්නම් මේ පැපොල බිබිලි මේ hand foot and mouth disease එකේ බිබිලි අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඉතින් ඔයාගේ බබාව හොඳට බලන්න මේක පැපොල රෝගයද hand foot and mouth disease එකද කියලා. මොකද පැපොල බිබිලි එන්නේ මුළු ඇඟේම. ඒ කියන්නේ බබාගේ ඔළුවේ, කන් ඇතුලේ, මේ නහයවල් ඇතුලේ,
ඉතින් විශේෂයෙන් බබාගේ පිටේ පපුවේ ඒ වගේ තැන්වල එනවනම් බිබිලි අන්න එතකොට ඒක පැපොල රෝගයක්. ඉතින් hand foot and mouth disease එකේදී බබාගේ බිබිලි එන්නේ කටේ ඒ වගේම මේ වැල මිටේ බිබිලි එනවා මේ ඇඟිලි කරුවස්සේ ඇඟිලි වල බිබිලි එනවා ඒත් එක්කම බබාගේ දණ හිසේ එනවා බබාගේ කකුල එනවා යටිපතුල එනවා ඒ වගේම සමහර බබාලගේ තට්ටන් වලත් බිබිලි එනවා. ඉතින් ඊළඟට තියෙන දේ තමයි මේ මේකට කරන්න පුළුවන් ප්‍රතිකාර. ගොඩක් දෙනෙක් කියනවා මේකට බේත් නැහැ කියලා. ඉතින් අම්මලා බේත් නැහැ කියන්නේ මේක සනී මේක එන්නේ දැන් චිකන් පොක්ස් නම් අපිට ඒක වළක්ව ගන්න ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ අවුරුද්දට වැඩි බබාලට තමයි ඉන්ජෙක්ෂන් එක දෙන්න පුළුවන්. ඉතින් මගේ බබාට හැදෙද්දි මාස 6ක් නිසා එයාට ඉන්ජෙක්ෂන් එක දෙන්න බෑ. හැදුනට පස්සේ දීලා වැඩකුත් නැහැ කොහොමද? ඉතින් සමහර ප්‍රයිවට් හොස්පිටල් වල නම් චිකන් පොක්ස් වැක්සින් එකක් දෙනවා. ඉතින් එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් චිකන් පොක්ස් වලට වැක්සින් එකක් තිබ්බට මේ හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් ඩිසීස් එකට ඒ වගේ වැක්සින් මුකුත් නැහැ. ඉතින් ඒකට විශේෂ වෙච්ච බේතක් නැති නිසා තමයි මේකට බේත් නැහැ කියලා කියන්නේ. හැබැයි බබා වේදනාවෙන් ඉන්නේ මේ තුවාල නිසා. සාමාන්‍ය තුවාලයක් ආවත් අපි තුවාල ක්‍රීම් මොන හරි ගානවනේ. ඉතින් මේ වෙදි බබාට මේකේ රෝග ලක්ෂණ අනුව බබාට උණ ගන්නවා. ඉතින් ඒ උණ ගත්තාම අපි නිකම් බබාව තියන් ඉන්නේ නැහැ නේ මේකට බේතක් නැහැ කියලා. ඉතින් අනිවාර්යෙන් මම බබාව පෙන්නුවා පීඩියාට්‍රිෂියන්ට. එතකොට එයා කිව්වා එයා මට ගන්න ක්‍රීම් දෙකක් දුන්නා. ඒ වගේම එයා මට කිව්වේ බබාගේ බර අනුව නියමිත මාත්‍රාවට පැනඩෝල් සිරප් එක දෙන්න කියලා. ඉතින් බබාට උණ ගද්දී අපි සාමාන්‍යයෙන් අනිවාර්යෙන් පැනඩෝල් සිරප් එක දෙනවනේ. ඉතින් ඒ බේත් නැහැ කිව්වට අපිට ඒ දේවල් දෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් ඔයාලා ඔයාලගේ ෆැමිලි ඩොක්ටර්ගෙන් හරි නැත්නම් පීඩියාට්‍රිෂියන්ගෙන් හරි උපදෙස් අරගන්න එක ගොඩාක් වැදගත් වෙනවා. මොකද බබා වේදනාවෙන්දී බබාට මේක මේ ලෙඩේට බේත් නැහැ කියලා බබාව පැත්තකට කරලා තියෙන එක නෙමේ කරන්න ඕනේ වගකීමක් තියෙන දෙමෝපිය විදිහට. ඔයාලට පුළුවන් වෛද්‍ය උපදෙස් අනිවාර්යෙන් අරගන්න. මොකද බබා ඉන්නේ වේදනාවේ. එතකොට බබාට සහනයක් දැනෙනවා. ඉතින් ගොඩාක් අම්මලා කියන කතාවක් තමයි මේ දැන් ඔයාට මේකට දුන්නේ බේත මොනවාද කියලා. ඉතින් ගොඩක් දෙනෙක් අහනවා. ඉතින් මාත් ගොඩාක් අයගෙන් මේ විදිහට ඇහුවා. මොනවාද ඔයාට දුන්නේ ක්‍රීම් එකේ චුට්ටක් අපි අම්මලා විදිහට. ඉතින් චුට්ටක් අපි අම්මලා විදිහට පොඩ්ඩක් එහෙම අහනවනේ. ඉතින් ඒ හින්දා මම ඔයාලට කියනවා මගේ බබාට දුන්නේ මොනවාද කියලා. ඉතින් මේ තියෙන්නේ මේක දුන්නේ බබාගේ කටේ තුවාල වලට ගන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේක ෆාම්සිකින් ගන්න දුන්නේ. ඒත් එක්ක මම බබාට පැනඩෝල් සිරප් එක දුන්නා. එයාගේ උණ ගත්ත විදිහ අනුව තමයි මම පැනඩෝල් සිරප් එක දුන්නේ එයාගේ බර අනුව. ඉතින් මේක බබාගේ කටට ගන්න දුන්නා ජෙල් එකක්. ඒ වගේම මේක තමයි බබාගේ ඇඟට ගන්න දුන්න ක්‍රීම් එක. ඉතින් ඇඟේ තුවාල වලට ඒ කියන්නේ දණිස්සේ. මොකද බබාගේ පීඩියාට්‍රිෂියන් මේක දෙමු කියලා කිව්වේ. මොකද බබා මේ තුවාල ටිකක් පුපුරලා වේලෙන්න ගද්දි කසන්න ගන්නවා. ඉතින් එතකොට කැසුවහම මේ තුවාල තියෙන තත්ත්වයටත් වඩා දරුණු වෙනවා. ඉතින් ඒ හින්දා යා කිව්වා බබා චුට්ටක් කසන එකත් නවතී කියලා තමයි මෙන්න මේ ක්‍රීම් එක බබාට දුන්නේ. හැබැයි මම අනිවාර්යෙන් කියනවා ඔයාලා වෛද්‍ය උපදෙස් පිළපදින මේ මම අම්මා කෙනෙක් විදිහට ෂෙයා කරන අත්දැකීම විතරයි. තුවාලා බබා ඇත්තරම මේ තුවාලේ හින්දා අපහසුතාවෙන් ඉන්නවනම් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ගන්න. මොකද මේ රටේ දින තත්ත්වෙත් අනුව ඉක්මනට ප්‍රතිවිකාර ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒත් එක්කම තව විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් මම අර කිව්වේ ගොඩක් අම්මලා මේ පේජ් වල මේ ෆොටෝස් දාලා අහනවා දැක්ක කියලා මම. ඉතින් එතකොට ගොඩක් සමහරක් අය මේකට බේත් කියලා තිබ්බා. ඉතින් ඒ බේත් කියන්නේ කොහොම කොල හොටලයිස්ම ගන්න ඒ වගේ මේ. ඉතින් අපි අපේ වචනෙන් කියනවා නම් ගොඩක් ඔය අබ්බේත් කියලා කියන්නේ. ඉතින් ඒ අබ්බේත් ජාති ගොඩාක් කියලා තිබ්බා. ඉතින් අම්මලා චුට්ටක් ඒවා අත්හදා බලන්න කලින් මං ඉල්ලන්නේ මොකද මට පෞද්ගලිකව අත්දැකීමක් තියෙනවා මගේ බබාට චිකන් පොක්ස් හැදුන වෙලේ කොහොම කොළ උඩේ ආව තියන්න කියලා කිව්වා. මම ඒක ට්‍රයි කරා. ට්‍රයි කරද්දී අනේ බබා කසන්න ගත්තා. අර තියෙන තුවාල තවත් කසද්දී චුට්ටක් අපිට නැත් ඇයි මෙහෙම කරේ කියලා හිතෙනවනේ. අර බබා වේදනාවෙන් අර තිබිච්ච තුවාලත් කසනවා. ඉතින් අම්මලා ඒ දේවල් අත්හදා බලන්න කලින් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා ඔයාලා බබාගේ හැම අවුරුදු 5ට වඩා අඩු බබාලාගේ හැම
හරිම සංවේදී චුට්ටක් ඒ දේවල් අත්හදා බලද්දී පොඩ්ඩක් කල්පනා කරන්න බබාට ඇලර්ජි වෙන්න පුළුවන්. ඉතින් මගේ බබාට ඒ අත්දැකීම තියෙන නිසා ඕගොල්ලන්ට කියන්නේ චුට්ටක් ඒ දේවල් වැරදි කියලා කියන්නේ නැහැ. පොඩ්ඩක් බබාට කොහොමිස්ම ගාදේ මේක දැන් තුවාලයක් වගේනේ තියෙන්නේ. ඒ තුවාලය කසලා ඉතින් අර ඇලර්ජික් එකක් වුණොත් ඒ තුවාලය කසලා අර ඉක්මනට සනීප කරගන්න තියෙන තුවාලේ වැඩි කරගන්න නැතුව චුට්ටක් කල්පනාකාරීව හිතන්න කියලා අම්මලාගෙන් ඉල්ලනවා. ඉතින් මම අන්තිමට කියන්නම් මේ රෝගය මේ ඉක්මනට පැතිරෙනවා කියලා කියනවනේ. ඉතින් ඉතින් බබා නර්සරි යනවා නම් ප්ලේ ගෲප් යනවා නම් ඉතින් මේ රෝගය බෝ වෙන්න පුළුවන් තවත් බබාලට. ඉතින් උදාහරණයක් විදිහට නර්සරි එක වගේ මේ රෝගී බබෙක් අල්ලවට හොයි එකක් නිරෝගී බබෙක් ඇල්ලුවොත් අනිවාර්යෙන් ඒක ඒ වෛරස් එක බෝ වීමේ අවදානමක් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඉතින් ඒත් එක්කම පවුලේ බබාලා 3-4 දෙනා ඉදිත් අනිවාර්යෙන්ම මේ රෝගේ බෝ වීමේ ඉඩකඩක් තියෙනවා. ඉතින් ඒකෙන් චුට්ටක් අම්මල විදිහට සැලකිලිමත් වෙන්න. මේ hand foot and mouth disease එක කියන්නේ බේත් නැහැ කියලා බය වෙන්න ඕනේ රෝගයක් නෙවෙයි. සති දෙකක් යද්දි බබාට සම්පූර්ණයෙන්ම සනීප වෙනවා. ඒ කැලලක්වත් සිඳින්නේ නැති විදිහට මේ තියෙන සති දෙකකට කිට්ටු වෙන්නේදී අපේ බබාගේ තුවාල ඔක්කොම වේලිලා සනීප වෙලා තියෙනවා. ඉතින් ඉතින් මගේ හොඳ මෙයාලෝ කියන්නේ දීනක්ක. ඉතින් එයා තමයි මට මේ රෝගය සුව වෙන කොච්චර කාලයක් යනවද කියලා මට විස්තර කිව්වේ. මොකද මමත් මේ රෝගයට ගැන අත්දැකීමක් තිබ්බේ නෑනේ මුලින්. ඉතින් එතකොට මෙච්චර දවසකින් මේක සනීප වෙනවා කියලා මට කිව්වේ එයා. ඉතින් ඔයාටත් ගොඩක් ස්තුතියි. ඔයා විශේෂයෙන් මතක් කරගෙන. ඉතින් එහෙනම් අපි ප්‍රාර්ථනා කරනවා මේ hand foot and mouth disease එක හැදිලා තියෙන බබාලා ඔක්කොම ඉක්මනින් සනීප වෙන්න කියලා. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.